අයිබෝවන් වෙලාව මධ්‍යන 12යි. මධ්‍යන පුවත් මධ්‍යස්ථ වාර්තාකරණ අංකයක ලයිව්ට්වෙල් සමගින් මම මදුශාන්ත සිල්වා. මම චවිකා ගුණසේකර අදත් මුලින්ම සිරස්තන. ශිෂ්‍යත්වයට ගිය දැරියකට හා මවකට වන අලි ප්‍රහාරයක්. වාදුවේ ෆේස්බුක් මත්සාදයක් අතරතුර රෝගී වූ දෙදෙනෙක් මියයයි. ගල්කිරියාගමින් වැටලූ ඉබිමස් ජාවාරම. වෙනිසුලානු ජනපතිට ඩ්‍රෝන ප්‍රහාරයක්. තරංගාවලී පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමගින් තරඟබිමට. පහවසර ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරුවේ දිවයිනපුරා මධ්‍යස්ථාන 3050කදී පැවැත්වුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අයිතුම්කරුවන්ගේ සංඛ්‍යාව 355,000කට අධිකයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 9ට ආරම්භ වුණා. දිවයිනේ මධ්‍යස්ථාන 3050කදී පැවැතුණු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව 355,326ක්. මින් සිංහල මාධ්‍ය අයිතුම්කරුවන්ගේ සංඛ්‍යාව 267,770ක් වන අතර සිසුන් 87,556 දෙනෙකු දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටියා. ජනප්‍රිය පාසලකට ඇතුළත්වීමට හැකිවීම සහ අඩු ආදායම් ලාභී දරුවන්ට ශිෂ්‍යාධාර ලැබීම හේතුවෙන් පාසල් සිසු දරුවන් අතර මෙන්ම මව්පියන් අතරද ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් පවතින්නේ දැඩි උනන්දුවක්. දිවයිනේ සියලු ප්‍රදේශවල සිසු සිසුවියන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා අද පෙරවරුවේ පැමිණියේ මහත් උනන්දුවෙන්. මඩකලපුව දිස්ත්‍රික්කයේ සිසුන් 5 වසර ශිෂ්‍යත්ව අභියෝගයේ ජය ගැනීම සඳහා පැමිණියේ මෙලෙසින්. වතුකරයේ සිසු දරුවන්ද මහත් උද්‍යෝගයෙන් ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටියා. ශිෂ්‍යත්ව විභාගය අද දහවල් 12ට සාර්ථකව අවසන් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පදවිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද බෝධි පූජා පින්කමක් සඳහා සහභාගී වූ පිරිසකට ඊයේ පසුරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වුණා. මෙහේතුවෙන් බෝධි පූජා පින්කමට එක්ව සිටි සිසු දරුවන් සහ මව්පියන් 150කට අධික සංඛ්‍යාවක් රෝහල්ගත කරනු ලැබුවා. බොහෝ දිනෙක බාහිරංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගියද සිසු සිසුවියන් 40 දිනෙකු සහ මව්පියන් 38 දිනෙකුට නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදු වුණා. කෙසේ වෙතත් ඒ සියලු පාසල් දරුවන් ඊයේ රාත්‍රියේ ප්‍රතිකාර ලබා නිවෙස්වලට පිටව ගොස් තිබූ අතර ඔවුන් අද පෙරවරුවේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අද පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා පාසල වෙත යමින් සිටි දැරියක් සහ මවක් වනාලී ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. මහියංගණය 70-80 ප්‍රදේශයේදී දැරිය සහ මව වනාලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සොරබරවැව 80 හද්දත්තාව ප්‍රදේශයේදී මාර්ගයේ පාපැදියකින් ගමන් කරමින් සිටි මවක් සහ පාසල් දැරියක් මෙම වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. නිවසේ සිට උදෑසන 7:30ට පමණ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා හද්දත්තාව ද්විතීක පාසලට ගමන් කරමින් සිටි අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ. වනාලි ප්‍රහාරයට ලක් වූ එම දැරිය සහ මව ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ මහියංගණය මුලික රෝහලටයි. රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව දැරිය මහියංගණ ජාතික පාසලේදී අද පෙරවරුවේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. ප්‍රදේශවාසීන් පවසන්නේ දීර්ඝ කාලයක සිට ඔවුන් මෙම වන අලි තර්ජනයට මුහුණ දී සිටින බවයි. ප්‍රහාරයට ලක් වූ දැරිය මීට පෙර අවස්ථාවකදීද වන අලි පහර දීමකින් දිවි ගලවාගත් බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ. කෑ ගන්න සද්දෙට මම දුවගෙන ආවා. ඒ දුවගෙන එනකොට මෙතන හරිය වැටලා හිටියා. පොඩි ළමයා මෙතන හිටියා. ඒ එනකොට මෙතන අලිය අදිල්ල හිටන් ගැහුවා ගහන සද්දය ඇවිල්ලා මං දුවගෙන ඇවිල්ලා මං කෑ ගැහුවා. කෑ ගන්නකොට තමයි අලිය දිව්වේ මෙහි ගමේ අනි මිනිස්සුත් අට වෙලා කෑ ගැවට පස්සේ ගියා. නැත්නම් මේ දෙන්නම මරනවාද? ඉතින් මේ එකක් නෙමෙයි දැන් එකක් නෙමෙයිනේ. පිටම්ම මේ වගේ දේවල් වුණා. අර කඩ කැඩුවා. මොකනේ කැඩුවා අර එහෙම ඇලක්. ඒවට කිසිම විසඳුමක් නැහැ ඉතින් මේවා. වාදුව හෝටලයක් තුළ පැවති සාදයක් අතරතුරදී හදිසියේ රෝගී වූ පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව තිබෙනවා.
රෝගී වූ තවත් දෙදෙනෙකු බරපතල තත්වයෙන් පානදුර රෝහලේ දැඩි සත්කාර එකකේ ප්‍රතිකාර ලබනවා. වාතුව සංචාරක හෝටලයක වෙරළ තීරයේ ඊ රාත්‍රියේ මෙම සාදය පවත්වා ඇත්තේ ෆේස්බුක් මිතුරු සමාජයක් මගින් තරුණ තරුණියන් ඒකරාශී කර ගනිමින්. රුපියල් 3000 බැගින් අය කළ එම සාදය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන් දහසකට වැඩි පිරිසක් එක්ව සිටි බවයි පැවසෙන්නේ. සාදය අතරතුර ඊට සහභාගී වූ සිව දෙනෙකු වරින් වර රෝගී වූ අතර ඔවුන් පානදුර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණා. එහිදී පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත් වුණා. 21 හැවිරිදී දියුලපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු රෝහලට ගෙන එන විටත් මරණයට පත්ව සිටි අතර 38 හැවිරිදී කැස්බෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා මරණයට පත්වී ඇත්තේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි. ඇඟට දරා ගන්න බැරි තරම් හීට් එකක් වෝල් එක ඇතුලේ තිබුණා. ඒ වගේම අර ඒක හදාගෙන යන බිල්ඩින් එකක් ඉන්න සිමෙන්ති ඩස්ට් එක හැම ඔක්කොම පොළවේ තිබිච්චවා කට්ටිය නටන කොට හැම ඔක්කොම පැතිරිලා මේ ඕම මෙහෙම ඉන්න කට්ටිය පේන්නේ නැති තරමට දුවිල්ල දුමාර බැඳිලා තිබ්බේ. තවත් මිතුරන් දෙදෙනෙකු බරපතල තත්වයෙන් පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එසේ ප්‍රතිකාර ලබන්නේ මොරොන්තුඩු ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් හා පොතුහැර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්. සිදිය වූ ස්ථානයේ සිදු කළ පරීක්ෂාවකදී අදාළ සංචාරක හෝටලයේ ගොඩනැගිල්ල තුළ හා වෙරළ තීරයේ පුරා පෙතිවර්ගයක් අඩංගු කාඩ්පත්, බීර කෑන්, ශක්තිජනක පාන අඩංගු හිස්ටින්, විදේශ දුම්වැටි ආදිය විසිරී තිබුණා. මෙම මත්සාදය සඳහා පුද්ගලික ආරක්ෂක අංශයක් හරහා දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බව අප වාර්තාකරු පවසනවා. මියගිය අයගේ මෘතදේහයන් පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. දිවයින ස්ථාන තුනක සිදු වූ රියානතුරු වලින් පුද්ගලින් 5 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ අනතුරු වැල්ලවාය, පුත්තලම, පාලවිල සහ කැකිරාව කිතුල් හිටියාව ප්‍රදේශවල සිදු ඇති බවයි වාර්තා වන්නේ. මොනරාගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අන්දරමණ්ඩිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ඊ රාත්‍රියේ 10:45 පමණ අනතුරක් සිදු වුණා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලින් සිව දෙනෙකු බරපතල තුවාල ලබා මොනරාගල රෝහලට රැගෙන එනු ලැබුවා. ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයටපත් වූ බවයි මොනරාගල පොලිසිය පැවසුවේ. අටහැවිරිදි කුඩා දරුවෙක්ද ඒ අතර සිටින බවයි පොලිසිය කියා සිටියේ. මේ අනතුරු පිළිබඳව පරීක්ෂණ සිදු කරන පොලිසිය පැවසුවේ වැල්ලවාය දෙසට ධාවනය වූ ලොරි රථයක් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයේ ලොරි රථය ගැටි මෙම අනතුරු සිදු ඇති බවයි. මේ අතර ඒනවේ මාර්ගයේ කැකිරාව කිතුල් හිටියාව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් ලොරි රථයක ගැටීමෙන් ඊයේ දින අනතුරක් සිදු වුණා. අනතුරින් ත්‍රිරෝද රථය ධාවනය කළ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ එහි ගමන් කළ තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් දෙදෙනා දඹුල්ල මහරෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පැවසුවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිරප්පනේ පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිට විශ්‍රාමගිය උප පොලිස් පරීක්ෂකවරයෙක්. මේ අතර කොළඹ සිට පුත්තලමට ධාවනය වූ සීග්‍රග්‍රාමී දුම්රියේ පාලවි ප්‍රදේශයේදී ඒ රාත්‍රී පුද්ගලයෙකු ගැටි අනතුරක් සිදු වුණා. මේ අනතුරින් දුම්රිය ගැටුණු පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පුත්තලම පොලිසිය පැවසුවේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාලවි ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි විවාහක පුද්ගලයෙක්. වනාලීන් ගම්වැදීම හේතුවෙන් අම්බලන්තොට බැල්ලකස්වව ගම්මානය ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවගේ වගාවන්ට හානි සිදුව තිබෙනවා. පසුගිය දිනවලදී වනාලීන් ප්‍රදේශයෙන් පළවා හැරීමට කටයුතු කර තිබුණද ඒ විධිමත්ව සිදු නොවීම හේතුවෙන් යළිත් වනාලීන් ගම්වදින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට බලල්ගස්වැව ගම්මානය ඇතුළු ප්‍රදේශ රැසකටම වනාලීන් ගම්වැදීම නිසා එම ජනතාව ගැටළු රැසකට මුහුණ දී සිටිනවා. එම ප්‍රදේශවල ජීවත්වන ගොවි පවුල් දහසකට අධික සංඛ්‍යාවකගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව තිබෙන්නේ ගොවිතැනයි. එහෙත් කලක සිට වන අලින් එම ප්‍රදේශවලට ගම්වැදීම නිසා ගොවින්ගේ වගා රැසකට මෙලෙස හානි සිදු කර තිබෙනවා. පාරම්පරික ගොවි ගම්මානයක් ලෙස සැලකෙන මෙම ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ගොවිතැන ලෙස කුඹුරු ගොවිතැන හා කෙසෙල් වගාවන් සිදු කරනවා. එහෙත් වන අලින් සිදු කර තිබෙන මෙම විනාශය නිසා ඔවුන් ගැටළු රැසකට මුහුණ දී සිටිනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ පසුගිය දිනවල ප්‍රදේශයේ අලින් පළව හැරීම සඳහා මෙහෙයුමක් දියත් කර තිබුණද එය විධිමත් ආකාරයට සිදු නොකිරීම නිසා වන අලි තර්ජන උග්‍ර වී ඇති බවයි.
දැන් මේ අලි වැට ගහනවයි කියලා අලි ටික ඔක්කොම වනජීවී කෙනුයි මේ කියන්නේ රජේ නිලධාරී ඇවිල්ලා මේ අලි දැක්කලා වැට ගහනවයි කියලා ගමේ මිනිසුන්ටත් එන්න කියලා ගමේ අය ගියා. ඊට පස්සේදී අලි දැක්කුවයි කියලා කිව්වා. කිව්වට සර හැමදාම ගෙවල් ගාවට එනෝ ගෙවල් මිනිසුන්ට කරදර කරනෝ. දැන් මේ කුඹුරු සේරම පාළුයි. පෙරීදා තමයි මෙහේ ඉඳලා මේ දැන් අලි වැටෙන් පැනලා ඇවිල්ලා කියලා නේ කියන්නේ ඒගොල්ලෝ. දැක්කුවයි කියනෝ කොහොමද දැක්කලාද කියලා අපිට නම් තේරුමක් නැහැ සර්. මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ප්‍රධාන ජීවිකාව ලෙස සැලකෙන ගොවිතැන ආරක්ෂා දෙන ලෙසත් වන අලි ප්‍රදේශයෙන් පළවා හැරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසත් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ගොඩගොවිතැන් කොල්ල තමයි මේ පැත්තේ ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා. කුඹුරුව ගා කාට එහෙම කරනෝ ගොඩගොවිතැන් එහෙම කරනෝ. එහෙම කරලත් අපි දුකසේ හැමදාම දුක් ඉඳලා ඒ හදාගත්ත දේ කරයින් විනාශ වෙනකොට ඉතින් අපිට විඳ දරා ගන්න බෑ නේ ඉතින්. කෙටි විරාමයක් ලබා ගන්නටයි මේ සූදානම. This is Live at 12. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. වැලිකන්ද කාසන්වැව රක්ෂිතයේ ඉසිඩ්ඩි ඇලට වැටි මියගොස් සිටි අලියෙකුගේ මලසිරුරක් ඊයේ ගොඩගනු ලැබුවා. අප වාර්තාකර පැවසුවේ දින 5කට පමණ පෙර මෙම අලියා මියගොස් ඇති බවයි. රජරට ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් සතුන් බොහොමයක් ජලය ඇති ස්ථාන කරා පැමිණෙනවා. එලෙස වැලිකන්ද කාසන් වැව රක්ෂිතයේ ඉසිඩ්ඩි ඇලට ජලය බීමට පැමිණි වන අලියෙක් ඇලට වැටීමේ ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අලියාගේ මලසිරුර බැකුයන්ත්‍රයක් ආධාරයෙන් ගොඩ ගැනීමට වනජීවී නිලධාරීන් හා සිවිල් ආරක්ෂක නිලධාරීන් කටයුතු කළා. දින 5කට පමණ පෙර ඇලට වැටී ඇති මෙම වනාලියාගේ වයස අවුරුදු 15-20 අතර වන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. මලසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය මගින් ඊයේ සවස සිදු කර තිබුණා. සංචාරකයන් ඉලක්ක කරගනිමින් සිදු කරනු ලැබූ ඉබිමස් ජාවාරමක් වටලා පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිරිආගම වනජීවී කාර්යාල නිලධාරීන් සමත්ව තිබෙනවා. මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ඉබිමස් තොගයක්ද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. සංචාරකයන් ඉලක්ක කරගෙන කලක සිට සිදු කරනු ලැබූ ඉබිමස් ජාවාරමක් හෙලිකර ගැනීමට ගල්කිරිආගම වනජීවී කාර්යාල නිලධාරීන්ට හැකි වුණා. කලක සිට කලාවැව ජාතික උද්‍යානයේ සහ එයාවට කැලෑබද ප්‍රදේශවල වනසතුන් දඩයම් කර සංචාරකින්ට අලෙවි කරන බවට ගල්කිරිආගම වනජීවී කාර්යාලයට පැමිණිලි රැසක් ලැබී තිබුණා. ඒ පිළිබඳව අවධානය යොමු කළ ගල්කිරිආගම වනජීවී කාර්යාල නිලධාරීන් මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පසුගියදා මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. මෙම මෙහෙයුමේදී පලාගල ප්‍රදේශයේදී ඉබ්බන්ගේ මස් සහ බිත්තර තොගයක් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. 2009 අංක 22 දරන සත්ව හා වෘක්ෂලතා ආඥාපනතින් ඉබ්බන් තැඩි ආරක්ෂිත සත්වයෙක් ලෙස නම් කර තිබෙනවා. එසේ නම් කර තිබියදී මෙම සත්වයින් ඝාතනය කිරීම වෙනුවෙන් දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. අතරඟුටුගත් සැකකරුවන් පොල්පිතිගම මාලිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් මෙම ජාවාරම සඳහා යොදාගත් කුඩා ලොරිගතයක් සහ යතුරු පැතියක්ද වනජීවී නිලධාරීන් බහරට ගනු ලැබුවා. අතරඟුටගත් සැකකරුවන් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ ඇපමත මුදාහැරීමට වනජීවී නිලධාරීන් පියවර ගත්තා. මෙම පුද්ගලින් තිදෙනාට හෙට දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි වනජීවී නිලධාරීන් නියෝග කර තිබෙනවා. නීති විරෝධීව අමානුෂීය අන්දමින් ප්‍රවාහනය කරමින් සිටි කිරි එළදෙනුන් 22 පැල්මඩුල්ල පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. ලොරිය ගමන් කළ රියදුරා සහ රිය සහායකයාද එහිදී අත්අඩංගුවට බවයි පොලිසිය පැවසුවේ. තනමන්විල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරියක් පිළිබඳ සැකසිතූ රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් එම ලොරිය නතර කරන ලෙසට අණ කර තිබෙනවා. කෙසේ වෙතත් පොලිස් අණ නොතකා ලොරි රථය පැල්මඩුල්ල නගරයේ ඔසේ කොළඹ දෙසට ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් අදාළ ලොරි රථය රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ සන්නස්ගම ප්‍රදේශයේදී ඔවුන් බහරටගෙන තිබෙනවා. ලොරි රථය පරීක්ෂා කිරීමේදී රථය තුළ කිරි එළදෙනුන් 22 සිටි බවයි පොලිසිය පවසන්නේ. ලොරි රථය පැදවූ රියදුරා සහ රිය සහායකයාද පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් බහරටගත් කිරි එළදෙනුන් පැල්මඩුල්ල පොලිස් භූමිය තුළ ගාල් කර තැබීමටයි පොලිස් නිලධාරීන් පියවරගෙන තිබුණේ. මේ අතර ඊ රාත්‍රියේදී එක් එළදෙනෙකු පැටියෙකුද බිහි කර තිබෙනවා. මව් එළදෙන දින කිහිපයක් නිරාහාරව සිට ඇති බැවින් බිහි වූ පැටවාට අවශ්‍ය ආහාර පාන සැපීමටද පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණා.
අදාළ ලොරි රථය පැමිණි රියදුරා සහ සහායකයා හෙට පැල්මඩුල්ල අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසනවා. කෙටි විරාමිකෙන් අනතුරුව විදෙස් සහ ක්‍රීඩා පුවත්. This is Live at 12. විරාමෙන් අනතුරුව මේ සූදානම විදෙස් පුවත් වෙත අවධානය යොමු කරන්නට. ඔව්. වෙනසුවලා ජනපති නිකොලස් මදුරෝ සහභාගී වූ උත්සවයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ පුවත අද විදෙස් මාධ්‍ය උණුසුම් කළ පුවතක් බවට පත්වුණා. අද විදෙස් පුවතුලින් විමසා බැලෙන්නේ ඒ පිළිබඳවයි. වෙනසුවලානු ජාතික හමුදාවේ 81 වන සන්වත්සරය නිමිත්තෙන් එරට කැරකස් අගනුවර පැවති උත්සවයකදී එල්ලපු ඩ්‍රෝන යානා ප්‍රහාරයක් පිළිබඳව පුවත අද විදෙස් මාධ්‍ය උණුසුම් කළ පුවතක් බවට පත්වුණා. එම අවස්ථාවට සහභාගී වී සිටි ජනපති නිකොලස් මදුරෝ පැමිණ සිටි පිරිස අමතමින් සිටියේදී ඩ්‍රෝන යාත්‍රා යොදා ගනිමින් එම ස්ථානයට ප්‍රහාරයක් එල්ල වූ බවයි අද විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජනපති මදුරෝ සිය දේශනය සිදු කළ ස්ථානයට ඉතා ආසන්න ස්ථානයකදී ඉහලින් පියාසර කළ පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යාත්‍රාව එක්වරම පුපුරා ගොස් ඇති බවයි වෙනස්විලා බලධාරීන් පැවසුවේ. එම අවස්ථාවේ සජීවී ලෙසින් පටිගත වුණු දර්ශන අන්තර්ජාලයට මෙලෙස උදාහරණ තිබේ. කෙළඹීම දෙස අවධානයම් කරන්නටයි මේ සූදානම. තරඟ පහකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වෙනි තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගය පැවැත්වෙන්නේ පල්ලකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිවාස දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළා. අද තරගයට ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් ලහිර් කුමාර් සහ ධනංජිත සිල්වා කැඳවා තිබුණේ කසුම් රාජිත සහ ෂහන් ජයසූරිය වෙනුවටයි. දකුණු අප්‍රිකාවද එක් වෙනස්කමක් සිදු කරමින් ඒඩ්‍රියන් මක්රම් වෙනුවට රීසා හෙන්රික්ස් කැඳවා තිබුණා. දකුණු අප්‍රිකා එනිම ආරම්භ කළේ හෂිම් ආම්බ්ලා සමගින් ක්වින්ටන් ඩිකොක්. ඔවුන් දෙදෙනා පළමු කඩලට වේගවත් ලකුණු 42ක සමදතාවක් ගොඩ නැගුවා. එම සමදතාව බිඳමන්නට ලහිර් කුමාර් සමත් වුණේ ක්වින්ටන් ඩිකොක් ලකුණු 2කට දවා ගනිමින්. Balahiro Kumar and Sri Lanka Quinton de Kock paying the price for not having too much අනුතුරු අම්ල සමගින් පිටියේ ඒ වෝ රීසා හෙන්රික්ස් දෙවන කඩුල්ලට ලකුණු 59ක සමදතාවක් එක්කලා. ඒ අතරතුර හෂිම් අම්ල 36 වන එක්දින අර්ධ ශතකයේ වාර්තා කරන්නට සමත් වුණා. His 36 කෙසේ වෙතත් මෙම සමදතාව අතරතුර උඩපන්දුවක් රැකගැනීමට යාමේදී කුසල් මෙන්ඩිස් ඇඟිල්ලෙහි ආබාධයකට ලක්වුණා. මේ හේතුවෙන් කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත්වත් යළි ඔහු පන්දු රැකීමට පිටියට පිවිසියා. තිසර පෙරේරා හමුවේ හෂිම් අම්ලා එක් අවස්ථාවකදී පිටියේ රැඳී සිටීමට වාසනාවන්ත වුවත් අනතුරු යවු පන්දුවේදී අම්ලා ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට තිසර සමත් වුණා. අම්ලා දැවී යන විට ලකුණු 59ක් රැස් කරගෙන තිබුණේ 45 නවයක් සහ 1-6 පහරක් සමග. නායක ෆෆ් ඩුප්ලෙසි ලකුණු 10කට දවා ගන්නට යළි ක්‍රියාත්මක වූ තිසර සමත් වුණා. දකුණු අප්‍රිකාව පන්දු 28ක් නිමා වන විට කරුණු 3ක් දැවී ලකුණු 172ක් ලබා සිටියා. ඒ සමගින් අදට අපි ඔබෙන් සමුගන්නවා. මම චවිකා ගුණසේකර. ජාලි හමුවේම ලයිව් ඇට් 7 තුලින් මම මදුෂාන්ද සිල්වා. සුබ දවසක්.